ඔය මේ රාජපක්ෂ නඩේ නිර්මාණය කරපු රාජපක්ෂ ආණ්ඩුව අදලා ඒ රාජපක්ෂ ආණ්ඩුව වලට හොරා කන්න දීලා ඒ හොරාකෑම බලාගෙන ඉඳලා අවසානයේ දේශපාලන වශයෙන් නන්නත්තාර වෙනකොට එළියට ඇවිල්ලා කැහගාන උදව්වක් මම ඔයාලගේ මේ දේශපාලන ස්වභාවය සහ ඇසිරීම පිළිබඳව මම මෙහෙම කියනවා. දැක්ක මේ මෑත කාලේ මේ බණ්ඩාරගම පැත්තේ පුංචි ළරුවෙක් මඩ ගොඩක ගහලා වලලා මරලා තිබුණා. ඒක පාපතර විදියට ඝාතකයෙක්. ඒ ඝාතකයා ඒ ඝාතනයේ සොයනකොට පොලිස් නිලධාරී ඒ මඩ ගොහොර තුල ගිහිල්ලා ඒ දැරියව හොයනවා. ඒ ඝාතකයා ඒ දැරිය ඝාතනයේ පිළිබඳව අඬා වැළපෙන බලන්න පොලිස් නිලධාරීන්ට සැකයක් හිතෙන්නේ නැහැ. ඔහු ඝාතකයෙක් කියලා. හැබැයි ඔහු තමයි මිනිමරු. අන්න ඒ වගේ තමයි විමල් වීරවංශ කඳවුර. ඔවුන් තමයි අද මේ රට වැටිලා තියෙන ප්‍රධාන ආර්ථික ඝාතනයට වගකියුත්. ඔවුන්ලා තමයි මහතිර් මොහොමඩ්ලා හැදුවේ. ඔවුන්ලා තමයි මහතිර් මොහොමඩ්ලා ඉන්නවා. ඒ වගේම මේ රට හදන්න පුළුවන් කියන ගොඩනැගීම එදා ගෝඨාභය රාජපක්ෂ මහින්ද රාජපක්ෂ තුලින් හැදෙයි කියලා කිව්වේ. රටේ ජනතාවට විශ්වාස කරන්න කියලා කිව්වේ. රටේ ජනතාව ගෝඨාභය රාජපක්ෂලා දැක්කේ මහතිර් මොහොමඩ්ලා වගේ. හැබැයි මොහොමඩ්ලා වගේ දකින්න කවුද වේදිකාවල කෑ ගහලා කිව්වේ? විමල් වීරවංශ මහතා. එහෙනම් ඒ මහතිර් මොහොමඩ්ලා තමයි අද මේ රට ආර්ථිකය විනාශ කරේ. එහෙනම් මහතිර් මොහොමඩ්ලා ගොඩනගපු රාජපක්ෂලා ගොඩනමකු විමල් වීරවංශලා දැන් අර මිනිමැරුම කරපු පුද්ගලයා වගේ රටේ ජනතාව ඉදිරියේ අඬා වැළපිලා කිඹුල් කඳුළු හෙළලා ඔවුන් මේ ආර්ථික ඝාතනයේ හවුල්කාරයෝ නොවේවි. ඔවුන් තමයි වීරයෝ කියන කාරණේ දෙන්න දකින්න යම් උත්සාහයක හදන වැඩපිළිවෙලක්. ඔයසාරට යන්න අර බුද්ධිමත්ව අපි කියනවා අහු වෙන්න එපා ඔය නාටකම් වලට, අහු වෙන්න එපා ඔය රඟපෑම් වලට. ඒසාර විමල් වීරවංශ මහත්තයාලා තමයි එල්ලන්න ඕනි මේ ආර්ථික ඝාතනය වෙනුවෙන් මේ කාලකන්ණි පාලනය සහ නායකයෝ නිර්මාණය කිරීම. නැත්නම් යම් උත්සාහයක යෙදෙනවා නැවත මේ රට අරාජිත කරන්න, දේශපාලන වශයෙන් තමන්ගේ තනතුරු රැක ගන්න, බොරු කඳවුරුවල් හදලා බොරු දේශපාලන එකමුතුවල් හදලා ඊයාලා තමයි පිරිසුදුම සන්ධානය කියලා හදන්න යන මේ දේශපාලන ඝාතකයෝ ටික නීතියේ හැමේ දඬුවම් දීම සඳහා කටයුතු කරන්න අවශ්‍ය පෙළ ගැස්ම තමයි රටේ ජනතාව හදන්න නිසා විමල් වීරවංශ මහත්තයාලා දැන් ඇඬුවට වැළපුවට කපුවට ගහගත්තට මං හිතනවා රටේ ජනතාව රැවටෙන්නේ නැහැ, රැවටෙන්න එපා. ඔය සඳහන් එකමුතුවල් තමයි 2005 ඉඳන් එකමුතුවන් නැදලා පාලකෝ ගෙනල්ලා ආණ්ඩු හදලා රටනන්නක් තාර කරලා තමන්ගේ සුපෝක භෝගී ජීවිතේ ගත කරන්න අවශ්‍ය දේශපාලන ගමන හදාගත්තේ නිසා විමල් වීරවංශ මහත්තයාගේ තනතුරු අහිමි වෙනවා. දේශපාලෙන් ඔවුන්ට අතු ගෑවිලා යනවා. ඒක වළක්වන්න බෑ. ඔය මොන සඳහන් හැදුවත් මේ රටේ මේ ආර්ථික ඝාතනයේ සහ දේශපාලන විපර්යාසයන් සියල්ලට වගකිව යුත්තේ විමල් වීරවංශ ගම්මන්පිල ඇතුළු වාසුදේව ඇතුළු ඒ සියලු කඳවුරු කියන කාරණේ චෝදනාම මේලා කියනවා.